සාදරයෙන් පිළිගන්නවා උතාමණය ඇස්සල් YouTubeු චැනල්ල එකට අදනාගේ මල්ලිමං කතා කරඩ යන්න ව්‍යාපාර පරිසරයට අයත් තාක්ෂණික පරිසරය ආර්ථික පරිසය ගෝලීිය පරිසරය ස සදුුවත විශ්ලේෂණය ගැන ඉති මං වැඩි කතා නොකර ි බලමු තාක්ෂණික පරිසරය කියන්න මොකක්ද කියලා ඉගැන නව සොයා ගැනීම නව නිර්මාණ ආදිය නිසා තාක්ෂණික පරිසරය සීග්‍රන් වර්ධනයවිමින් පවදින. ඔ්‍යාපාර කටයුතු මෙම ද්ගල ජීවන් රටාවද තාක්ෂණික පරිසර සාධක නිසා වෙනස්කම් වලට භාජනය වී තියෙන. පරිකණක තාක්ෂණයේ දියුණුවන්තර්ජාලයේ සොයා ගැනීමේ නැති වූ සනිවේදන තාක්ෂණයේ දියුණනුව නැනෝතාක්ෂණය ඩිජිටල් තාක්ෂණයේ සොයා ගැනීමන් සිදු වූ නිෂ්පාන ක්‍රමවල දියුණුව මෙන්ම ප්‍රවාහන තාක්ෂණයේ දියනුව නිසා ව්‍යාපාර පරිසරයේ ඉමහත් වෙනස්කම් සිදුවමින් පවති. ඉතින් තාක්ෂණය කියලා කියන්නේ අද තියෙන තාක්ෂණ නෙම සමරවිට හිට තියෙන්නේ හට යෙන තාක්ෂණයනෙමේ යනිත්දට තියනේ වගේ තාක්ෂණය කියන්නේ දවසින් දවස අපබ්ඩේට්වෙන දෙයක් හරි. එතකොට ඒ තාක්ෂණයට සාර්ථකව මඕන දෙන්න ව්‍යාපාරිකය දක්ෂවෙඩ ඕනේ. ඉතින් අවි බලමු උදාහරණ ඒවට අතීතයේද ඉතාම සරල අත්‍යන්ත්‍ර කිහිපයක් යොදාගෙන රෙදි නිෂ්පාදනය කලා දැවගොල් විස්සර දන්නම ඇතින මැ මැසිි එකේ මහන්නේ එකොට දැන් වෙද්දි අතිනවීන යන්ත්‍ර සූත්‍ර තියනවා පරිගනක තාක්ෂණය යොදාගෙන කෙටි කලකින් ගුණාත්මක පඩු පිරිවගේෙන් නැති නිශ්ානය කන කරන එ ගැන පරිගණකයෙන් සමරපිට ඩිසයින් එක දෙනවා තුොළ පරිගණකෙන ඩිසයින් එක දීලා මැසිින්නින්කම එකන ඩිසයින් එක දුන්නම් මහනවාන්නේ වගේ තැන් තාක්ෂණය කියනදී ොඩක් දියුණුවවෙමින් පවතින්නේ එකෙනෙ සමහර තියෙනවා ඔය කර්මාන්ත ශාලාවල වැඩගටයුතු ඉස්සර මිනිසුන් යොදා කරගත්ත වැඩ ඇදැන් රොබෝ තාක්ෂණය හරහා කරගන්න තත්වයට පත්වෙලා තියෙනන්න ඒවා තමයි තාක්ෂණය දියුණු. අතීතයේදී භාවිතා කළ සාමාන්‍ය තැපෑල වෙනුවට දුරකථන විද්‍යුත් තැපෑල ව්‍යාපාර විසින් භාවිතා කරනු. ඒගැන්දැන් ඉස්සලනං දැ පෝස්ට් කරන පෝස්ට් කරනවාන අපිදය දැන්ගේ නොට විද්‍යුත් තැපෑල භාවිතා කරනවා ඒත් පෝස්ට් ඉගැන සාමාන්‍ය තැපෑල නතර වෙලා නෑ වනාට කත් කරගෙන යනෝ ඒත් ගොඩක් ඊමල් වලිනුත් ගොඩක් අය වැඩ කරනවා. ඒයට අතීතයේ දී ව්‍යාපාරිකයන් සිය වෙළඳ දැන්වීම් හෝ. වෙනත් දැන්වීම් සමඟ තමත් තැපැල්ලිපිනය ඉදිරිපත් කළද. වර්තමානයේ දුරකතනාකගේ විද්‍යුත් තැපැල්ලිපිනයාද දිරිපත් කරමින් වැඩිවිස්තර සඳහා ඔවුන්ගේ පෙබ්බඩවයට පිවිසෙන ලෙස දැනුන්දීම. එකැන් අතීතයේ ව්‍යාපාරිකයන්ට තිබ්බේ වෙළඳ දැන්වීමේදී තැපැල්ලිපෙනය. ඊට පසෙක්. ඒව ඒවලින් තමයි ස්‍යවේදන කටයුතු කරගත්ත ඒත් දැන් දැන් කියෙන වෙබ්සයි් එකට පිවිසෙන්ඩ කියෙන වස මල් ලඩර් එකත් දෙන ෆේස්බුක් එක ්ලොග් වෙලාබලන්ඩිගෙන අන්නේ වගේ ප්‍රචාරණය කියනදේ හැම සෝෂල් මීඩිය වලින් හැම දෙයින්ම කරන්න පුළුවන් වෙලා තියෙන සංනිවේදනය කියනද අන්න්නේ වට තමයි කියනෙ තාක්ෂණය දියුණුවීම් කියලා. යට අධහිතයේදී පොත්වල ැබූ ගිෙනුම් සටහන වර්තමානයේ දී පරිගණකහා තොතුරපදතියකැ ඉහෝමේෂන් සිස්ටම් භාවිතා කරමින් පත්වගනෙන යනෝ. අදීතයේදී මිනිස්ශ්‍රමය භාවිතා කරමින් සිදුකරන්න නිෂ්පාදන ක්‍රියාවල වර්මානයේ දී පරිගාණක කලේ න්ත්‍රසූත්‍රමගින් සිදු කරන. එතකොට එඒ රොංගල්නාන්ගේ තාක්ෂණක පරිසරය ගැනත් අහන්නේ කේසිස්්ටඩියක් දිහට එඒහෙදී ඔංගොල්ල උත්තර ලියද්දී ඉතින්ඒ අවබෝධයෙන්න්න තාක්ෂණක පරිසරය කියන්නේ මොක්ද කියලා උදාහරණයක් පදිහට හිතන්න අමල්ගේ ව්‍යාපාරයේ පොත්තල තැබූ ගිනුම් සටහන් දැන්තියන්නේ ඉම්පොමේෂන් සිිටම කියන්නේ පරිගනක සිස්ටකින් ගිනුම් තියනවා.තකොට එතනදී බලපාන පරිසරය මොක්ද කොට මිලන්ටි කියනලන් තාක්ෂණක පරිසරයක අන්න ඒවාගේ. ස්ටඩිස් විදිියර්තමයිගේ ප්‍රශන ගොඩත් වෙලාවටහන්නේ ඊළඟට අපි බලමු ආර්ථික පරිසරය කියන්නේෙ මොගක් දෙකල්. ආර්ථික පරිසරය යනු ව්‍යාපාර කෙරෙහි බලපාන ආර්ථික සාධක ඇතුළත් පරිසරෑ ටක ආර්ථික ප්‍රතිපත්ති තීරණය කිරීමේදී ප්‍රධාන වශය රජය මැදිහත්වේ. එගැන ආර්ථික සාධක ගලබ ගත්තොත් පොලි අනුපාත උද්ධමනය රැකයාන යුක්තිය ආදායම් ව්‍යාප්තිය. විදේශ විනීමමය අනුපාත ඒවාගේ වට තමයි කියන්නේ ආර්ථික සාධක කියලා එතකොට පොලිිය අනුපාති කියල කියන්නේ බැංකු තැම්පතු සඳහා ලබා දෙන බැංකුන අය සඳහා අයකරන පොලි අනුපාතය දැව්දාන ඇගත මුොගොල් ොත් දැවුන්ට සල්ලි වැඩි පෝසිට් කර්ඩිියයම් බලන්නේ බැංකු තැම්පතු වලට කොච්චර පොලිියත් දෙෙනාද එකැ අපි නයක්ගත්තොත් එක්කු බැංකුවකින් කොච්චර පොලිියක් මේ ගන්නද අන්නේ වගේ තමයි පොලි අනුපාතය කියන්නේ බැංකු ඇම්පතු සඳහ ලබා දෙන හා බැංකුුණ අය සඳහා එකරන පොලිියනුපාති ළඟට තමයි උද්ධමනය. බාන්්ඩ හාසේවාල වේදී තීරණය වන පොදු මිලගන්න නකණ්ඩව ඉහල යාමට තමයි කියන්නේ උද්දමනය කියලා. ඉරඟට විබලමු ආදැම අප්තියෙනවා රැක අන යුක්තිය තියෙනවා ගිවිසුම් කියල තියෙනවා ඊ පසි විදේශ විනීමයනුපාති කියන්නේ යම් රටක මුදල්ල එකකයෙන් අවත් රටක මුදල්ල එකකයක් සමඟ හුවමාරුවන අනුපාතය එකනයි යම්රට මුදල්ල එකකයක්ත් තවත් රටක මුදල්ල එකකයක් සග හුවමාරුවන අනුපාතිය එකන්නේ ඇමෙරිකාවේ ඩොලර් එකක් ශ්‍රී ලංකාවේ රුපියලක් රුපියලකින් කොච්චට සමාන්නන්න එකන්නේ ශ්‍රී ලංකාවේ රුපියල කඇමෙරිකාන් ඩොල් කියත ශ්‍රී ලංකාවේ රපියලක් ඉන්දිියනු රුපියල් කියත න්නේ වට තමයි විදේශ වනේපය අනුපාත කියල එළට අපි කතාගනමු ගෝලිය පරිසර හා ව්‍යාපාර කටයුතු ගෝලිය කරනයනු ලෝකයේ රටවල් අතර ආර්ථික සමාජය හා සංස්කෘතික වශයෙන් ඇති අන්න්‍ය ඕනය බැඳීම ඒකට අපි කියෙන සාමන විශ්ව ගම්මානයක් කියලගන් ගැන්නේ දේශසීම වෙනත් සම්බාධයක තොරව ලෝකයේ රට රටවල් අතර ව්‍යපාර කටයුතු නිදහස කිරීම හැකිාව ලැබිලදෙනනාදැෙන්වද තා ප එතකොට බාණ්ඩහා සේවාශ්‍රමය ප්‍රාග්ධන ආදිය බාධාවකින් තොරව රටරටවල්වතති හුව මාරු කරගන්න පුළුවන්වෙලා තියෙනවා ඒකට තමයි කියන ගෝලිය පරිසරය කෙලාගයන් හ දේකයන උදාහනය කිසිර දැන් අප ඒ බේවලි මොනහරි ගන්නනෝ. කොඩ එතන තියෙන ගෝලිය පරිසරය. දේශීය වළදාමෙන් මෙය වෙලා පිටටත් එක්කත් අපි වයා පරකටයුතු කරනවා. පස බල මූ දේශය ව්‍යාපාර සඳහා ගෝල්ලීය පරිසරයෙන් සිදුවන හිතකර පලපෑන්. නවීන තාක්ෂණය ලබා ගණඩ පුළුව ගුණාත්මක විදේ අමුද්‍රාවයෙන් ගණ්ඩ පුළුවන්ගේ කියයන ව්‍යාපාර කටය මද කර්මාන්ද ශලාවට ඕන මුද්‍රාවව්‍ය ඒවාගේ ගණ්ඩ පුළුව කාරයක්ක්ෂම යන්ත්‍රසූත්‍රග්ඩත් පුළුවන් විදේශීය ප්‍රාග්ධනය රටතුරට එනම්. දේශය බා්ඩහාසේවා විදේශවෙෙන්ද පොල ලබා ගත හැකිවීම. ග මේ හිතියෙන බඩු බඩුයි සේවා සඳහා විදේශ වෙනත පල ලබාගණ්ඩ පුළුව හරි දෙකන්නේ වවැහදින බඩු පිටරලට අමඩ පුලුව ඊළඟට තමයි දේශීය ව්‍යාපාර සඳහා ගෝලිය පරිසරයෙන් සිදුවන අහිතකර බලපෑ මේකින් දැඩි තරංකාරරිත්ත ඇත්වයෙනවා එළඟට දේශය පුහුණුශ්‍රමය විදේශී රටවලට ඇතියනවා දේශීය ව්‍යාපාරවල පැවැත්න අස්ථාවරයි දේශය සංස්කෘතිය යහපත් වෙනස්කම් ඇති වෙනවා ැඩ රං රිත්්‍යවට හදේමෙන සිදුවීම කෙල කියන්න. ඒැන දැන් දේශීය ව්‍යාපාරත් එක්ක විතරක්න මේ තරගෙ තියෙන්න්න. එකදම් පිට නොත් මිනිස්සු පරිභෝජනය කරන පාන්ඩ කියෙනනල යිතින් එ එකකට තරගගේ වැඩි ව්‍යපාරිකයන්න අන්න කට තමයි කියන්න. දැඩ තරන් කාරිත්තවයක් මුහුණැදීමට සිදුවීම කෙල් අන්නේ වගේ හගොල්ලු අවබෝධයක් ගණ්ඩෝනි දේශය ව්‍යාපාර සඳහා ගෝලිය පරිසරෙන් සසිදුවන හිතකර බලපෑ මනමද හිතකර බලපැ මොල්ව කියල් ඊකට අපි කතා කරමු ශද්දු අත්ත විශ්ලේෂණය ගැන ව්‍යපාරේ ශක්තිය හා දදුරල සඳහා නිදසුන්ගේපයක් පහද දැක්වේ ශක්ති ප්‍රමාණමත් ප්‍රාක්්ධනය තිබීම කලමනාකරුවන්ගේ අත්දැකි සේවකයන්ගේ විශේෂිත දැනුම හා කැපවීම සුවිශේෂී නිෂ්පාදන ක්‍රම පිළිගත් සන්නම් නාමයක් තිබීම ඒක යන්නේ ශක්තින් දොරලතා පැන නගන්නේ ව්‍යාපාරය තුළින් එකන අභ්‍යන්තර පරිසයෙන් තමයි ශක්තිනය දොරලතයි අපිටැ ශක්තින් දොරලතා ගැන අවබෝධයක් ගන්නට පුළුව එතකොටතින් තමන්ට ප්‍රමාණවත් ප්‍රාත්ධන ඇත්තේ නොන කළමනනාකරූගේ අත්දැකීන්තියෙන කළමනාකරූ දක්ෂයි සේවකෝ දක්ෂයි සේවකෝ කැපවෙන සුවිශේෂී නිෂ්පාදන ක්‍රමතියම හොඳ සන්නම්නාම ඇත්තිේ න දැහිතන්න කවාට ව්‍යපාර ඇත්තය. එතකොට හෝ තමන්ට ව්‍යාරඇත්තිය න මෙන්නමකි ශක්තිීන්දයේ ව්‍යාරකට යුතුරගන යන ලේසි. දෝරලතා වැකිතට මූලේ ශක්ති ප්‍රමාණමත්නෑ පුහුණු සේවකයෝ ගෙහිමියෙන් හිගේ අඇත්තේෙන. බසේ තාක්ෂණික දැනුම යාවත්කාලන නොවීම සේවකයන්ගේ යහපත්තා අයහපත්තා කල්ප ව්‍යාපාරි භූගෝලිය පිහිටීම නුසු දුසුවීම අන්නේමගේ දරුවල තත් අපිට හඳුන ගණ්ඩ පුළුවන් එතකොට අපි දක අවස්ථා තර්ජන තියෙන්නේ බාහිර පරිසරේ තිමුලක පටලගණ්ඩෙපා ශක්තිීන් ද දුරෝලතා තියෙන්න්නේ භ්‍යන්තර පරිසර ඒ අවස්ථා තර්ජන තියෙන්නේ බාහිර පරිසර අවස්ථා පාරිබෝගකන්ගේ ජීුණන රටා වෙනස්වීම රජය විසී නොඩු පොලිනාය ක්‍රමහඳුන්වා දීම ව්‍යාපාර සඳා පදුසාහන ලබාදීම නවනගර නිර්මාණය අධිවේගී මාර්ගීදි කිරීමම් එකන්නේ පාරිබෝගිකයන්ගේ ජීවුණන නටා වෙනස්වේ. උදාහරණයකිදියට දෙ කරෝනමංගතයවා එතකොට කිව මාස්සකක් පලදින්න කියල් මාසකක් පලදින්න කිව්ව හම එතකොට ඒ ්‍යාපාරිකයන්ඩ ව්‍යාපාරිකවස්ථාවක් කරගන්න පුළුව මාස් මහනක අන්නේ වගේ තමයි කියන්නේ පාරිභෝගිකයන්ගේ ජීවන් රටව වෙනස්සුීමම් දැන් ස්රවගේන ගෙද්‍රරපු ඔක්කොමල වගේ රැකියවැල්ට යනවා එතකොටෙටිෑමෙටිෑම් කෙටිකෑම් වල්ට තියෙන ඉල්ලුම වැඩිවෙනවා නිළඟට රෑට කෝත්තු වනම්මනන්ගේවැට ති නිල්ලුම් වැඩි වෙන අයිතකොට ඒකයන් ව්‍යාපාරිකයන්ට අවස්ථාව මිනිස්සුන්ගේ ජීුන් රට වෙනස්නා කියයන් එක ව්‍යාපාරිකයන්ට අවස්ථාව. ඊළඟට තර්ජන ජාතයන්තර වෙළඳ සම්බාධක පැනවීම තඟකරුවන් බිහිවීම ස්වාභාවිකාපදා නවතාක්ෂණ කනම සඳහා අනුගතවීම දුෂ්කරවෙන්. අන්නේවල තමනයි ැන තර්ජනගේ එතකොට ව්‍යාපාරිකයා දක්ෂවෙන්්ඩෝනේ නිරන්තරේම තම් ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරය හා බාහිර පරිසරයේ පිළිබඳ අවධානයෙන් පසුවෙන්ඩ. ව්‍යාපාර පරිසරයේ සිදුවන වෙනස්කම් නිසා ඇතිවන ශක්ති. ළඟට බාහිර පරිසරයේ තියන අවස්ථා ව්‍යාපාරයේ වර්ධනයට යොදාගන්නඕන්. ඊ ළඟට දුර්වලතා ගැන්නේ අභ්‍යන්තර පරි දුර්වලතයි තර්ජනවලට මුහුණ දෙමින් හෝ වැැඩ පවත්තුමින් ව්‍යාපාරය අනාගතය සුරක්ෂිත කිරීමට පියවර ගණ්ඩෝල් එ එතින් නංග මල්ලේ අදට ව්‍යාපාර පාරිසරය ඉවර කරනවාඉළඟට අපිට කතා කරන්න තියෙන්නේ තුන්වෙනි පාඩම ව්‍යාපාර සංවිධාන ගැන අප ඒළඟට ව්‍යාපාර සංවිධාන පාඩමින් හමුවම මගේ සැලි සබස්කයි් කරන්න තන් සබස්ක්‍රයිප් කරන්න බෙල්ලයිකන එක ලික් කරන්න ඉතින් මාතිිකදිකටම රැදී සිරින්න ඇ ආදර ගිහින් එන්නම් කොගලැන්ට සුබ් තව